ගම්මානෙ ගොවිපලක් තිබුණා මේ ගොස්තලේ එළ දෙනකොයි බූරුවෙකොයි කාලේ ගත කළා මේ දෙන්න හරිම හොඳ යාළුවෝ දුක සැප බෙදාගෙන කතා බහ කරමින් කෑම බීම බෙදා හදාගෙන කතා කරමින් සතුටින් කාලේ ගත කරන්න මේ දෙන්න පුරුදු වුණා දවසක් මේ බෝරුවා ඇවිදින්න කියලා ගම්මානෙ මායිමට යන්න තීරණය කළා මේ එළදෙන යාළුවගිනුත් ඇහුවා එනවද කියලා එළදෙන වැඩි කැමැත්තක් දැක්වේ නැහැ ඉතින් බෝරුවා තනියෙන්ම ටිකක් ඇවිදින්න ගියා මේ යනකොට බෝරුවා දකිනවා ඈත නරියෙක් ඉන්නවා කැලෙන් ගම්මානෙ මායිමට ආපු මේ නරියා දැකපු බෝරුවා කල්පනා කළා මෙයත් අර ගවරාල වගේ හොඳ යාළුවෙක් වෙන්නති කියලා ඔහුම හිතපු බෝරුවා ගිහිල්ලා මේ නරියත් එක්ක කතා කළා. නරියට දැන් ගජවාසි. හොඳ කෑමක් ළඟටම ඇවිල්ලා. නරියා කල්පනා කළා මේ මෝඩ බෝරුවව රවට්ටලා කෑමකට ගත්තනම් හොඳයි කියලා. මේ නරියා කල්පනා කළා මේ බෝරුව රවට්ටගෙන කැලේට අරගෙන ගියොත් මට හොඳ කෑමක් කන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ නරියා යාළුවෙක් විදියට හොඳට රඟපාලා මෙන්න මේ බෝරුවව එක්කරගෙන යන්න සූදානම් වුණා. උන් ඔය වෙලාවේ ගොවිපලේ හිටපු එළදෙන යාළුවා තමන්ගේ යාළුවගේ ප්‍රමාදය මොකද කියලා බලන්න උන් ඔතෙන්ට ආවා. හොයාගෙන ඇවිල්ලා මේ එළදෙන මේ බෝරුවට කියලා දුන්නා මේ නරියා කොච්චර වංචාකාර සතෙක්ද කියලා. ඊට පස්සේ මේ එළදෙන මේ නරියව ආයෙත් කැලේට එළවලා දැම්මා. පස්සේ එළදෙනයි බෝරුවයි දෙන්න ආයෙත් ගොවිපලට ගියා. බෝරුවා කල්පනා කළා අපි හැමෝම එකම විදියට විශ්වාස කරන්න හොඳ නැහැ. එක් එක් පුද්ගලයෝ විවිධාකාරයි. ඒ නිසා හොඳට හිතලා බලලා බුද්ධියෙන් විමසමින් ආශ්‍රය කරන්න ඕනේ කියලා බෝරුවා තේරුම් ගත්තා.